සුබ දවසක් කියලා පිළිගන්නවා print daddy youtube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැම කෙනෙක්ම. ඉතින් අපි graphic designers ලා විදිහට design කරනවා, ඒ කියන්නේ digital media වල publish කරන design කරනවා සහ print කරන design කරනවා. අද බලන්න යන්නේ කොහොමද print කරන්න design එකක් හදනකොට මොන මොන වගේ දේවල්ද ඔයාලා පාවිච්චි කරන්න ඕනේ tips tricks. ඒ වගේම කොහොමද ඔයාලා ඒ design එක හදන්න ඕනේ මොන වගේ color mode use කරන්න ඕනේ මොන වගේ step ද follow කරන්න ඕනේ කියන එක තමයි අද video එකෙන් කතා කරන්නේ. ඉතින් මේක graphic designers ලා වෙන ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම graphic design කෙනෙකුට කියලා ඩිසයින් එකක් හදාගන්නවා බලාපොරොත්තු වෙනවනම් ඔයාටත් වැදගත් වෙනවා. ඉතින් මුලට ඒ වැඩි වෙලා කතා කර කර ඉන්න ඕනේ නැහැ. අපි යමු වීඩියෝ එකට. හරි ඉතින් ආයෙත් කියනවා නම් ඔයාලම එකතු වෙන්න print daddy youtube channel එකත් එක්ක ඉතින් subscribe කරලාද කියලා බලන්න ඔයාලා මේ channel එක. අපි යමු මොනවද print කරන්න design එකක් හදනකොට බලන්න ඕනි ප්‍රධානම කරුණු කියලා බලන්න. දැන් හිතන්න කස්ටමර් කෙනෙක්ගෙන් ඔයාලට order එකක් එනවා. මට මේ විදිහ design එකක් හදලා ඕනේ මේක print කරන්න තමයි කියලා. එතකොට ඔයා මුලින්ම බලන්න ඕනි මොකද්ද printing method එක කියලා. මොකද මේ ලෝකේ print කරන විදි ගොඩක් තියෙනවා. offset, duplo, digital, inkjet, laser, DTF, sublimation මේ විදිහ ගොඩක් printing method තියෙනවා. ඉතින් මුලින්ම ඔයා කස්ටමර් කෙනෙක්ගෙන් අහන්න ඕනි මොකද්ද මේක print කරන printing method එක කියලා. ඊළඟට තමයි ඔයා design එක හදන්න පටන් ගන්න ඕනි. ඒක තමයි පළවෙනි දේ. දෙවනියට resolution. ඔයා දැන් printing method එක දන්නවා. ඊළඟට ඔයා new file එකක් open කරගන්න ඔයාගේ design එක start කරන්න. එතකොට ඔයා resolution එක ගොඩක් වෙලාවට 300 දෙන්න ඕනේ offset, duplo, inkjet, laser ඒ වගේ printing method වලදී. ඒ වගේම measurement එක අඩි වලින් ගන්නවා නම් ඒ කියන්නේ අඩි 10, 12 ලොකු banners වගේ billboards වගේ දේවල් print වෙනකොට ඒවට දෙන resolution ගොඩක් වෙලාවට 72 dpi. ගොඩක් කට්ටිය 100ක් දෙනවා, 72ක් දෙනවා. ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. ඒත් 72 so good. ඉතින් ඔයා printing method එක මොකද්ද කියලා බලන්න ඕනේ. ඊළඟට ඒ printing method එකට ගැලපෙන resolution එක දීලා ඔයාගේ file එක open කරගන්න ඕනේ. ඒ වගේම මේ ෆයිල් එක ඕපන් කරගන්නකොට සහ ඕපන් කරලා ඉවරලත් වෙනස් කරන්න පුළුවන් දෙයක් තමයි color mode එක කියන්නේ. color mode එක මොන විදිහ print එකක් ගියත් CMYK තියෙන්න ඕනි. ඒක photo print වලදී RGB වෙනවා. ගොඩක් වෙලාවට RGB use කරන්නේ digital විදිහට publish කරනකොට. ඒ වගේම inkjet වලට, laser වලට, photo print වලට වගේ දේවල් වලටත් RGB colors use වෙනවා. offset, duplo, digital printing වලදී ඒ විදිහ දේවල් වලදී අනිවාර්යයෙන්ම CMYK use කරන්න ඕනි. ඒක නිසා printing method එකට මොකද්ද කියලා බලන්න ඕනි. printing method එකට ගැලපෙන resolution එක බලන්න. ඒ printing method එකට ගැලපෙන color mode එක ඔයා select කරගන්න ඕනි තුන්වෙනි එක විදිහට. හරි ඔයා මේ design එක හදන්නේ print කරන්නනේ. ඔයා හදන්නේ A4 size එකේ design එකක් වෙන්න පුළුවන්, A5 size එකේ design එකක් වෙන්න පුළුවන්, A6 size එකේ design එකක් වෙන්න පුළුවන්. මොන size එක design එකක් වුණත් print කරන තැනින් ගොඩක් වෙලාවට ලොකු paper එකක අහුරලා තමයි print කරන්නේ. එතකොට ප්‍රශ්නේ වෙන්නේ මේක දැන් print කරාට පස්සේ cut කරන්න ඕනි. cut කරනකොට ඔයා හරි විදිහට design එක කරලා නැත්නම් වටේ margin වලත් එක්ක අවශ්‍ය design එකට අවශ්‍ය කොටස් තියෙනවා නම් ඒවා කැපිලා යන්න තියෙන සම්භාවිතාවය ටිකක් වැඩි. ඒක නිසා හතරවෙනි පියවර විදිහට ඔයා bleed and margin ගැන සැලකිලිමත් වෙන්න ඕනි. ඒ කියන්නේ ඔයා design එක safe margin තියන්න ඕනි. design එකේ ඉනං සෙන්ටිමීටර් කීපයක් හෝ මිලිමීටර් කීපයක් ඔයාගේ design එකේ size එක අනුව ඒක වෙනස් වෙනවා. මිලිමීටර්ස් කීපයක් ඇතුලේ තමයි design එක හදන්න ඕනි. background එක full design එකම හැදුවට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔයාගේ design එකට අවශ්‍ය details, text, image වගේ දේවල් cut වුණොත් design එක කැත වෙන දේවල් සහ design එක අවුල් වෙන දේවල් ඔයා safe margin ඇතුලේ තමයි හදන්න ඕනි. ඒ වගේම cut වෙන area එකෙන් පිටටත් පොඩ්ඩක් design එක ගෙනියන්න ඕනි. මොකද cut කරනකොට චුට්ටක් එහෙම වුණොත් වටේ තියෙන අනිත් design වල කොටස් සහ වටේ සුදු පාට line තියෙනවා නම් ඒවා design එකට එන්න පුළුවන්. කට් එකෙන් පස්සේ ඒ print එකේ ඒවත් තියෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා bleed සහ margin ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න. පස්වෙනි කරුණ විදිහට sizes බලන්න ඕනි. ඒ කියන්නේ ඔයාලා යූස් කරන text වල size එක. මොකද offset වල, digital වල, duplo වල print වෙන වෙනම විදි තියෙනවා සහ ඒ වගේ print කරන්න පුළුවන් උඩරිම font size තියෙනවා. ඒවා මොනවාද කියලා හොයලා බලලා ඒ දේවල් ගැන සැලකිලිමත් වෙන්න. ඒ වගේම print කරද්දි වර්ණ ගැන ඔයාලා සැලකිලිමත් වෙන්න ඕනි. අවශ්‍ය නැති වර්ණ use නොකර ඉන්න ඕනි. අවශ්‍ය නැති වර්ණ කියන්නේ හිතන්න නිල් පාට patch එකක් දාන්න තියෙන දැනකට
CMYK කියන කලර් මෝඩ් එකෙන් සයන් මැජෙන්ටා yellow black කියන හතරෙන් සයන් CI මැජෙන්ටා CI දාපුවාම blue color එනවා. එතකොට yellow අවශ්‍ය වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. ඒ වගේම මේ blue එක dark කරගන්න ඕන නම් අපිට black එකතු කරන්න පුළුවන්. මේ විදිහට design කරනකොට අර වාර ගන්න print වෙද්දි එක උඩ print වෙන්න තියෙන වාර ගන්න අඩු වෙනවා. colors හතරම දාලා නිල් පාට හැදුවොත් ඒ කියන්නේ අපි නිල් පාට නිකන් color picker එකෙන් තෝරලා දීලා නම් නිල් පාට ගන්න. එතකොට සයන් මැජෙන්ටා yellow black කියන හතරම එකතු වෙලා තමයි අපිට නිල් පාට දෙන්නේ. ඒත් අපි සයන් CI මැජෙන්ටා CI දාලා නිල් පාට හදනවා නම් අපිට colors දෙක එකතුවකින් තමයි නිල් පාට දෙන්නේ. එතකොට මේ නිල් පාට patch එක දෙපාරෙන් print වෙනවා. ඒත් අපි color picker එකෙන් ගත්තොත් හතර පාරකට print වෙන්නේ. සාමාන්‍යයෙන් offset වල print කරන්න පුළුවන් size 4 5 වගේ font විතරයි අඩුම. ඒ විදිහේ චූටි font දානකොට ඒ විදිහේ පොඩි font ඔයාලා use කරනකොට ඒ font එක one color වලින් තියෙන වග බලා ගන්න. ඒ කියන්නේ ඔයාලා දැන් design එක හදන්නේ CMYK කියන color mode එකෙන් නම් font size එක 6 7 8 වගේ use කරනකොට ඔයාලා ඒකට එක කලර් එකක් විතරක් යූස් ගන්න. ඒ කියන්නේ CMYK කියන කලර් එකෙන් සයන් හරි මැජෙන්ටා හරි yellow හරි black හරි කියන කලර් එක විතරක් යූස් කරන්න. මොකද ප්‍රශ්නේ එන්නේ ඒක එක උඩ නැවත නැවත print වෙනකොට හරියට margin එක ඒ කියන්නේ එක උඩම print කරන්න බැරි වෙන්න පුළුවන් font එක පොඩි නිසා. ඒක නිසා එක කලර් එකක් යූස් කරපුවාම එක උඩ print වෙන්නේ නැහැ. එක කලර් එකෙන්ම ඒ අකුර print වෙනවා. ඒක නිසා ඔයාලා පාට හසුරවනකොට colors use කරනකොට හරි විදිහට percentage එක දීලාම colors use කරන්න අවශ්‍ය නැති colors අයින් වෙන විදිහට අවශ්‍ය කලර් එක විතරක් වෙන විදිහට යූස් කරන්න ඒක print එකේ හොඳ output එකක් වෙන්න ගොඩක් හොඳ දෙයක් වෙනවා. හත්වෙනි එක විදිහට ඔයා බලන්න ඕනි ඔයා මේ design එක print කරන paper එක මොකක්ද කියලා. ඔයාට හිතෙන්න පුළුවන් graphic designer කෙනෙක්ට මොකටද paper එක print වෙන මේක අදාළ වෙන්නේ print කරන කෙනාටනේ යන්නේ එහෙම නැත්නම් customer ටනේ යන්නේ paper එක තෝරගන්න ඕනේ මම designer විතරනේ කියලා. නැහැ. මොකද customer තෝරව paper එක ඔයාට මොකක්ද කියලා කියුවේ නැත්නම් ඔයා කොහොමද ඒක print කරන printing method එක හොයාගන්නේ? සහ ඒ වගේ දේවල් තියෙනවා. හිතන්න ඔය customer okay වෙලා තියෙන්නේ print කරන්න craft paper එක. Craft paper colors කීපකින් එනවා brown colors, white colors ඒ වගේ. ඒක පොඩ්ඩක් අනකමයි සහ ගොරෝසුයි. ඉතින් ඒ වගේ දේවල් වලදී කලර්ස් හරි විදිහට එන්නේ නැහැ. ඒ වගේ දේවල් සමහර ලාට 1 color 2 color print කරනවා. printing method එකේ screen printing වගේ print කරනවා. ඉතින් ඒ වෙලාවට ඔයාලා දැනගන්න ඕනි මොකද්ද print කරන paper එක කියලා. ඒක මොන විදිහේ paper එකක්ද? ඒක GSM කීයද? කොහොමද ඝනකම? matte ද? gloss ද? hard ද? ඒ හැමදේම දැනගෙන තමයි ඔයාලා design එක start කරන්න ඕනි. නැත්නම් ඔයාලා හදන design එක print කරලා output එක එනකොට පොඩි පොඩි ප්‍රශ්න ඇති වෙන්න උනත් පුළුවන්. ඊළඟට ගොඩක් කට්ටිය කරන්නේ නැති දෙයක් තමයි මේක. print එකට යවන්න කලින් ඔයාලා කීප සැරයක් බලන්න ඒක හරිද කියලා. ඒකේ තියෙන අකුරු හරිද කියලා. මොකද ඔයාලා customer ට යවනවා design එක. හරි customer කියනවා මේ අකුරු වෙනස් කරන්න කියලා. ඔයා ඒ අකුරු ටික වෙනස් කරනවා revision එක complete කරනවා. අපව customer ට final design එක දානවා. okay. ඒත් සමහර වෙලාවට customer ට පේන්නේ නැති fault තියෙන්න පුළුවන් design එකේ. ඉතින් ඒක ඔයාගේ වගකීම. ඔයා ඒ දේ හරියට කරන්න ඕනි. මොකද ඔයා customer එකෙන් ඒකට අදාළ මුදලක් අරගෙන තමයි ඒ design එක කරන්නේ. ඒ 200 400 කරන කට්ටියකින් ඒ විදිහ output එකක් බලා ගන්න අමාරුයි. නමුත් ඔයා හොඳ value එකක් තියෙන designer කෙනෙක් නම් ඔයාගේ value එක වැඩි කරගන්න ඔයා හරි විදිහට හොඳ output එකක් customer ට දෙන්න ඕනි. ඒක නිසා customer ගේ පැත්තෙන් ඔයාට revision නෙව්වත් ඔයා තව තව බලලා තියෙන fault ටික ග්‍රහකරණය කරලා තමයි final file එක customer ට යවන්න ඕනි. ඒක අනිවාර්යයෙන්ම වෙන්න ඕනි දෙයක්. design එකේදී ඔයාලා දන්නවා ඇති raster vector කියලා දෙකක් තියෙනවා. raster කියන්නේ image වලට ඒවා zoom කරලා බලපුවාම බොඳ වෙනවා. vector graphics බොඳ වෙන්නේ නැහැ. ඔයාලා design එකකට use කරනකොට පුළුවන් තරම් ඒ කියන්නේ print කරන billboard වලට වගේ ලොකු size එකෙන් print වෙන design වලට පුළුවන් තරම් vector graphics use කරන්න. ඒ වගේම raster use කරාට ප්‍රශ්නයක් නැහැ. හොඳ quality resolution අගේ වැඩිපුර තියෙනවා. ඒ විදිහ දේවල් වලදී pixel 8 වෙන්නේ නැහැ. ඒ කියන්නේ බොඳ වෙන්නේ නැහැ print එක. ඒ වගේම පුළුවන් තරම් vector graphics use කරන්න. මොකද ඔයාලා හදන design එක පොඩි display එක වෙන්න පුළුවන්. ඒත් ඔයාලා හදන පොඩි design එක පොඩි size එකට display එකේ size එකට හදන design එක ඔයාලා හදන්නේ සමහර විට අඩි ගානක් ලොකුවට print වෙන්න පුළුවන්. ඔයාලට idea එකක් තියෙනවනේ. මොකද ඔයා අඩි ගාන ඇතුළේනේ design කරන්නේ. screen එකේ design කරලා ඒ අඩි ගාන ඇතුළේ design කරන්නේ. actual size දාලා zoom කරපුවාම බොහෝ වෙලාවට ඔයාලට පෙනෙයි. ඔයාලා image එකක් වගේ use කරලා තියෙනකොට ඒක zoom වුණාම බොඳ වෙනවා. ඒ බොඳ වීම print එකේදීත් ඊට වඩා එනවා. ඒක නිසා පුළුවන් තරම් සැලකිලිමත් වෙන්න ඔයාලා ගන්න image එක හොඳ resolution අගයක් තියෙන එකක්ද එහෙම නැත්නම් ඔයාලා vector graphic එකක් ගන්න පුළුවන් තරම් වග බලා ගන්න.
අනිත්දේ මම දැකලා තියෙනවා මේක ඩිජිටල් ඩිසයින් කරන කට්ටියටත් වැදගත් වෙනවා සහ ප්‍රින්ට් ඩිසයින් කරන කට්ටියටත් වැදගත් වෙනවා ලේයර්ස් පොඩි ප්‍රමාණයක් තියාගන්න ඕන නිසා එකම ලේයරකට ග්‍රැෆික්ස් කීපයක් ඇඩ් වෙන විදිහට ඩිසයින් එක කරගෙන යනවා එතනදී ඔයාට එක ලේයර් එකක් මිස් වුණොත් ග්‍රැෆික්ස් සෙට් එකම නැති වෙනවා ඒක නිසා ඔයා ටෙක්ස්ට් යූස් කරා ඒ දේවල් අදාළ විදිහට ලේයර්ස් බයි ලේයර්ස් යූස් කරන්න මොකද එතකොට ඒ ටෙක්ස්ට් එකක් ඒ ලේයර් එකක් ඩිලීට් වුණත් ඔයාට අනිත් ටික තියෙනවා එතකොට ඔයාට පොඩි ප්‍රමාණයක් ආය රිකවර් කරගන්න ඒ දේ ලේසි ආයවට රීටයිප් කරන්න වුණොත් හෝ රීඩිසයින් කරන්න වුණොත් ඒ මොන දේ කරන්න වුණත් ලේසි ඒක නිසා ලේයර්ස් බයි ලේයර්ස් යූස් කරන්න අනිත් දේ තමයි මේක ප්‍රින්ට් ඩිසයිනර්ස්ලටත් වැදගත් වෙනවා ඩිජිටල් ඩිසයිනර්ස්ලටත් වැදගත් වෙනවා හැමෝටම වැදගත් වෙනවා ඒ දේ තමයි ඔයාලා යූස් කරනකොට ලේයර්ස් යූස් කරන්න ඒ වගේම ලේයර්ස් ග්‍රූප් කරන්න හරි විදිහට ඔයාලට ලේයර්ස් වලට කලර් සෙට් කරන්න පුළුවන් ලේයර්ස් රීනේම් කරන්න පුළුවන් ඒ ග්‍රූප් රීනේම් කරන්න පුළුවන් ඉතින් ඒ දේවල් හරියට රීනේම් කරලා ඒ ලේයර්ස් බයි ලේයර්ස් ඒව හරි විදිහට ග්‍රූප් කරලා යූස් කරන්න මොකද ඔයාගෙන් පස්සේ ඩිසයින් එක එඩිට් කරන්න වෙන ඩිසයිනර් කෙනෙක්ට හම්බුණා කිසිම ප්‍රශ්නයක් නැතුව ඒ ඩිසයිනර්ට ඒ වැඩ ටික කරගෙන යන්න පුළුවන් ඔයාලා හරි විදිහට ෆයිනල් ෆයිල් එක සේව් කරලා තියෙනවා නම් ගොඩක් කට්ටිය පැකේජ් ඩිසයින් වලදී වගේ ඒ කට්ටිය යූස් කරනවා කස්ටමර්ස්ලා යූස් කරනවා ෆොයිල් එකක් යූස් කරනවා එහෙම නැත්නම් ප්‍රින්ට් එකේ වෙනම ටෙක්ස්ට් එකක් හෝ මොකක් හරි ස්පෙෂල් පොයින්ට් එකක් එම්බෝස් කරලා යූස් කරනවා එතකොට ඒ විදිය දේවල් කස්ටමර්ගෙන් අහන්න ඕනේ තියනවාද කියලා එහෙම නැත්නම් ඩයි කට් එකක් යූස් කරනවා පොඩි ෂේප් එකක් වින්ඩෝ එකක් වගේ හැඩයට කැපිලා අයින් වෙන විදිහට ඉතින් ඔයාලා ඒ තැන් කොහොමද ඩිසයින් කරන්න කියලා කල්පනා කරලා බලන්න ඕනේ ඒ වගේම ෆොයිල් ප්‍රින්ටින් එකක් හෝ එම්බෝස් එකක් වගේ යනවා නම් ඒ දේවල් කොතනට දෙන්නේ කොතනටද ඇප්ලයි වෙන්නේ කියලා හරි විදිහට කස්ටමර්ගෙන් ඩීටේල්ස් ඇතුව අහගන්න ඕනි මොකද ඒක ඩිසයින් කරන කෙනාට ගොඩක් වැදගත් වෙනවා ෆොයිල් ප්‍රින්ටින් වලදී සහ එම්බෝස් වලදී වෙන වෙනම භාවිතා කරන විදි තියෙනවා ඩිසයින් කරන්න ඕන විදි තියෙනවා ඉතින් ඒ දේවල් බලලා ඔයා හරි විදිහට ඒ විස්තරේ හරි විදිහටම කස්ටමර්ගෙන් අහගෙන ඩිසයින් එක කරන්න ඕනි හරි ඔයාලා හරි රෙසලූෂන් එකකින් හරි කලර් මෝඩ් එකකින් හරියට ඒ ප්‍රින්ටින් මෙතඩ් එකට ගැලපෙන විදිහට යූස් කරලා තියෙනවා නම් ඔයාලා දැන් මේ ඩිසයින් කරගත් ඔයාලගේ ෆයිල් එක ප්‍රින්ට් කරන්න පුළුවන් විදිහට සේව් කරගන්න ඕනි. එහෙම නැත්නම් ප්‍රින්ට් රෙඩි ෆයිල් එකක් විදිහට එක්ස්පෝර්ට් කරගන්න ඕනි. මේකෙදි ඔයා ආයෙ පාරක් මුලින් ඉඳන් බලන්න ඕනි ඒ ටූ ඉසඩ් ඔයා කරපු ඩිසයින් එක හරිද? කස්ටමර් කියපු රිවිෂන්ස් ඔක්කොම හරිද? සෝ තව මොනවා හරි අඩුපාඩු තියෙනවද? සහ CMYK කලර් මෝඩ් එක ඕකේද? පොඩි පොඩි ෆොන්ට්ස් බ්ලැක් වලින් විතරද ගිහින් තියෙන්නේ හෝ වන් කලර් වලින් විතරද ගිහින් තියෙන්නේ ඒ දේවල් ඕකේද ෂේප්ස් වලට හෝ මොනවට හරි දාලා තියෙන කලර්ස් වලට අදාළ නැති කලර්ස් ඇවිල්ලා තියෙනවද ඒ දේවල් ඔයාලට පුළුවන් චැනල් වලින් ගිහිල්ලා අදාළ එක එක චැනල් වල CMYK කියන චැනල්ස් හයිඩ් කර කර බලන්න පුළුවන් අදාළ නැති තැන් වල අවශ්‍ය නැති කලර්ස් තියෙනවද කියන එක ඊළඟට ඔක්කොම ඕකේ නම් ඔයාලට පුළුවන් ප්‍රින්ට් රෙඩි ෆයිල් එක එක්ස්පෝර්ට් කරගන්න මේක ඔයාලට PDF එකක් විදිහට එක්ස්පෝර්ට් කරගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව හරි විදිහට රෙසලූෂන් දීලා හරි විදිහටම ඔයාලා ඩිසයින් එක කරා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ ඔයාලට PDF එකක් විදිහට එක්ස්පෝර්ට් කරගන්න පුළුවන් ඒ වගේම PDF එකක් විදිහට එක්ස්පෝර්ට් කරගෙන විතරක් එපා ඔයාලා මේ එඩිටබල් ෆයිල් එක සේව් කරගන්න මොකද නැත්තම් තව මොකක් හරි ගැටලුවක් ආවොත් එහෙම ඔයාලට එඩිට් කරන්න ෆයිනල් ෆයිල් එක අවශ්‍ය වෙනවා ඒක නිසා එඩිට් කරන ෆයිල් එක සේව් කරගන්න ප්‍රින්ට් රෙඩි ෆයිල් එක PDF විදිහට එක්ස්පෝර්ට් කරලා ප්‍රින්ට් කරන තැනට ඔයාලට යවන්න පුළුවන් හරි මේක ගොඩක් වටින පොයින්ට් එකක් ඔයාලට පුළුවන් නම් සාම්පල් එකක් ප්‍රින්ට් කරලා බලන්න මේක ගොඩක් වටිනවා මොකද සමහර ප්‍රින්ටින් මෙතඩ් තියෙනවා සාම්පල් ප්‍රින්ට් කරන්න බෑ ඒ කියන්නේ ඔෆ්සෙට් වල වගේ සාම්පල් ප්‍රින්ට් කරන්න පුළුවන් එකක් දෙකක් ප්‍රින්ට් කරන්න පුළුවන් බට් ආයේ නැවත වෙනස් කරලා ප්‍රින්ට් කරන්න අමාරුයි මොකද ඒකෙදි ප්ලේට් දානවා ඒ විදිහේ ලොකු ප්‍රොසෙස් එකකින් පස්සේ තමයි ප්‍රින්ට් කරන තැනට එන්නේ ඒක නිසා අරක සාම්පල් එකක් ඔෆ්සෙට් වල දාගෙන ප්‍රින්ට් කරා කියලා ආයි ඩිසයින් එකේ මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඒක වෙනස් කරලා ආපහු ප්‍රින්ට් එකට දාන්න පොඩි කාලයක් සහ වියදමක් ආය යනවා. ඉතින් ඒක නිසා සාම්පල් ප්‍රින්ට් කරන්න පුළුවන් ප්‍රින්ටින් මෙතඩ් එකකින් නම් මේක ප්‍රින්ට් කරන්න බලාපොරොත්තු වෙනවා මේ හදන ෆයිල් එක කස්ටමර්ට කියන්න නැත්නම් ඔයා ප්‍රින්ට් කරලා බලන්න. ඕකේද? මොන পেපර් එකේද? මේ পেපර් එකේ මේ විදිහට ප්‍රින්ට් කරපුවම කලර්ස් ඕකේද? කස්ටමර් සැටිස්ද? කස්ටමර් හිතපු විදිහට හැමදේම වෙලා තියෙනවද කියන එක හොයලා බලන්න. මොකද නැත්නම් 1000ක් 2000ක් වගේ ප්‍රින්ට් කරපුවාම කස්ටමර් සැටිස් නැත්නම් හැමෝටම ඒක පාඩුවක් සහ සෑහෙන්න හිතට අවුලක්. ඉතින් ඒකින්ද සාම්පල් එක ප්‍රින්ට් කරලා බලන්න මොකක් හරි අවුලක් තියෙනවා නම් ඔයාලට සාම්පල් එක ප්‍රින්ට් කරලා බලලා ඩිසයින් එක වෙනස් කරලා ඔයාලට ආයෙ ප්‍රින්ට් එක දිගටම කරගෙන යන්න අදාළ තැනට දෙන්න පුළුවන්.
ඒ වගේම මේ ඩිසයින් එක print කරන්නෙත් ඔයාගේම press එකකින් හෝ ඔයාගේම printers වලින් නම් ඔයාට පුළුවන් print වෙනකොට අතරමැද්දෙන් items ටික check කරලා බලන්න මොකද හරි විදිහට print වෙනවද ink level එක okayද ink එනවද හරියට පොඩි පොඩි bugs මොනවා හරි තියනවද පැල්ලම් තියනවද ඉරි යනවද මේ හැමදේම check කරන ගමන් ඔයා print කරන්න ඕනි. ඉතින් ඒ විදිහට print වෙනකොට ඔයා හැම වෙලේම print එකත් එක්ක ඉන්න නිසා ඔයාට ඒකේ මොනවා හරි bugs එකක් ආවොත් හෝ paper එකක් මොක් හරි miss වුණොත් paper jam එකක් වුණොත් ඔයාට පටස් ගාලා ඒකට action එකක් ගන්න පුළුවන්. එතකොට ඔයාට පාඩු වෙන්න තියෙන සම්භාවිතාවය ගොඩක් අඩු වෙනවා. හරි ඉතින් අපි කරුණු 14ක් ගැන කතා කරා කොහොමද print එකට file එකක් design කරනකොට මොන වගේ දේවල්ද බලන්න ඕනේ designer කෙනෙක් විදිහට කියලා. මෙතන කරුණු 14යි කියවුනේ. තව කියවෙච්ච නැති කරුණු ගොඩක් ඇති. ඒ කරුණු ඔයාලා දන්නවා ඇති. ඔයාලට හිතෙන්නේ නැති මේ දේවලුත් බලන්න ඕනේ print එකක් ගන්නකොට print කරන file එකක් design කරනකොට මට මෙහෙම ප්‍රශ්නයක් වුණා මට මෙහෙම දෙයක් වුණා print එකේදී print කරන design එකක් අදලා මට මේ විදිහ ප්‍රශ්න ගොඩක් වුණා customer වෙන්න. ඉතින් ඒ හැමදේම පල්ලෙහා comment section එකේ දාන්න. ඉතින් ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඒව comment කරන්න. ඉස්සරහට video මොනවා හරි ඔයාලට ගේන්න තියෙනවා නම් ඔයාලට special මොනවා හරි දෙයක් දැනගන්න තියෙනවා නම් ඒ දේ comment කරන්න. මම මේ හැමදේම note එකක් දාගෙන ඉස්සරහට හදන video ඒ titles වලින් හදන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ආයෙත් කියනවා ඔයාලා තවමත් අපිව subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. මොකද ඔයාලට වටිනා දෙයක් තමයි අපි හැම වෙලාවෙම දෙන්න බලන්නේ. ඔයාලගේ වටිනාකම උසස් කරන දෙයක්. ඔයාලට value එකක් add කරගන්න පුළුවන් දෙයක් තමයි අපි හැම වෙලාවෙම දෙන්න බලන්නේ. ඉතින් ඒක නිසා miss කරගන්න එපා. videos බලන්න, යාළුවන්ට පෙන්නන්න, යාළුවට පේන්න, share කරන්න. ඉතින් එහෙනම් අදට ගිහිල්ලා එන්නම් මම චින්තක සඳරුවන්.